සංගමේ. පළමු කොටම මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මෙවැනි මහජන කොමිෂන් සභාවකට කැඳවීම සම්බන්ධවත් ඒකම මෙවැනි සභාවක් ඇති කිරීම සම්බන්ධවත් මොකද සාමාන්‍ය ජනතාවගේ අදහස් ඉදිරිපත් කිරීමට වාතාවරණයක් පවත්වා ගැනීම සඳහා. මීට ඉහතදී බොහොමයක් මහත්තුරු කතා කළේ වෙළඳ කිවිසුම් සම්බන්ධව. මම අපේ වෘත්තීය සම්බන්ධයෙන් වෙළඳාම ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධව ඇති වෙනකොට රට තුල ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ ඇයි කියන එක පමණක් ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නට උත්සාහ කරනවා. මක් නිසාද යත් අපේ රටේ දැනටත් එදත් අදත් යම්කිසි උපාධි පාඨමාලා ස්ථාපිත කරන කොටත් රට තුල මම ඉගෙනගත් වෘත්තීය මම 1988 අප සෞසස් පෙළ විභාගයෙන් සමත් වෙලා යනකොට කිසිවෙක් දන්නේ නැති වෘත්තියක් තමයි මේ ප්‍රමාණ සමීක්ෂක නැත්නම් ක්වොන්ටිටි සර්වෙන් කියන වෘත්තිය. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපත්ති කාර්යක්‍රම කමිෂන් සභාවේ ගණිත අංශයේ ලකුණු 90 යා හැකි ඉහළම තලයේ උපාධි පාඨමාලාවක් බවට පත් වෙලා තිබ්බා. නමුත් එවකට පීටි ප්‍රජේවල් පවා කිසිදු කෙනෙක් මොවුන් මේ විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට මොවුන් අපි යොදා ගන්න උත්සාහ කරන්නේ මේ රට තුල රටේ දියුණුව සඳහාද නැත්නම් වෙන රටක අවශ්‍යතාවයක් සඳහාද නැත්නම් මක්නිසාදවත් කියන එක ගැන ප්‍රතිපත්මය එකඟතාවයකට නැතුව ලෝකේ කරන්නන් වාලේ පවත්වාගෙන ගිය ව්‍යාපෘති පාඨමාලාවක් බව අදටත් ඉතා මනාව පැහැදිලි වෙනවා. මොකද දැනට ප්‍රමාණ සමීක්ෂක වෘත්තිකයන් විදිහට නැත්නම් ප්‍රමාණ සමීක්ෂක උපාධි පාඨමාලාව හදාරන උපාධිධාරීන් විදිහට 1500කට වැඩි පිරිසක් රට තුල ස්ථාපිත වෙලා තියෙද්දි අදට රටේ ක්‍රමවේදයට අනුව ඔවුන්ව රටේ පරිපාලනයට යොදාගන්නේ කෙසේද යන ප්‍රතිපත්තියක් තවමත් නැහැ. මේ මෑතදී අපි පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක සමග සාකච්ඡා කළා. වෙනම් හිටපු ඇමතුවරු දැනට පවතින ඇමතුවරු සමග ඔවුන්ට කැබිනට් පේපර් එකක් දාන්න කිව්වා. මේ සම්බන්ධව සර්විස් මිනිට් එකක් හදලා මොවුන්ව මේ සේවය සඳහා ස්ථාපිත කිරීමට ක්‍රමවේදයක් හදන්න කියලා. නමුත් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ අපේ සියලුම ජනතාවගේ ටැක්ස් සල්ලි වලින් නිදහස් අධ්‍යාපනය දීලා වෙන රටවල් වල සහ පෞද්ගලික ආයතන වල අවශ්‍යතාව ඉටු කිරීමට පිරිසක් බී කරනවා. අපි එහි ප්‍රතිලාභ ගන්නේ නැහැ. මේ මගේ වෘත්තිය සම්බන්ධව මම මේ කතා කළාට මේක මුළු රටේ පවතින සියලුම වෘත්තීන් සියලුම අනෙකුත් රට වියදම් කරන මුදල් මීට ඉස්සලා කතා කරපු මහත්තුරුත් ඒක ඉතා පැහැදිලිව කළා. රටේ වියදම් කළාට ඒ වියදම අපි කොයි ආකාරයකට එහි ප්‍රතිලාභ රට තුල ලබාගත යුතුද කියන එක ඉස්සෙල්ලම වෙන රටවල් එක්ක ජීවුසුම් අත්සන් කළ යුතුයි. අනිවාර්යයෙන්ම ඒ වෙන කතා දෙකක් නෑ. අපේ කැමැත්ත ඉතාමත්ම පැහැදිලිවම තියෙනවා වෙළඳ කිවිසුම් තිබිය යුතුයි. හැබැයි වෙළඳ කිවිසුම් තියෙනකොට ඒ සඳහා ප්‍රතිපත්තියක් පළමුවෙන්ම රට තුල ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ රටේ වෙළඳ කිවිසුම් සම්බන්ධ. අදටත් මම ඉන්නේ ගොඩනැගිලි ශේෂ්ත්‍රයේ සම්බන්ධ වෘත්තියේ නියලිලා. අදටත් අද අපේ රටේ අඩු ගන්න ටැක්ස් එකතු කරන විදියක්වත් නැහැ. සමහර අය වැට් කියන මුදල ගෙවනවා. අදටත් ඉන්නවා විශාල ප්‍රමාණයක උන්තරත් කරුවන් වැට් කියන එක ගෙවන්නේ නැතුව සහ වැට් එක අයිතිකරුගෙන් කලෙක් කරන්න නැතුව රටේ බිස්නස් කරන්න ලෑස්ති වෙච්ච පිරිසක්. ඉතින් එවැනි රටක රට තුල ප්‍රතිපත්තියක් නැති රටක වෙනත් රටක් සමග අපි මොකවත් නොදන්නා විදියට එය විවෘත කර දුන්නොත් මොකක් වෙනවාද කියන එක ඉතාමත්ම පැහැදිලි. උදාහරණයක් වශයෙන් ගත්තොත් වෙළඳ කිවිසුම් හරහා හෝ වෙළඳ කිවිසුම් නැතුව රටවල් සමග සේවාව කොයි ආකාරයට පාර්ශ්ව දෙකක් අතර පවතිනවාද කිව්වොත් අද අපේ රටේ විශාල ප්‍රමාණ සමීක්ෂක වෘත්තියන් පිරිසක් වැඩ කරන රටක් විදියට මැදපිටදක රටවල් හඳුන්වන්න පුළුවන්. මම හිතන්නේ ඒක කවුරුත් දන්න රහසක් නෙමෙයි. ඉතා විශාල මුදලක් ඒක මැදපිටදක රටවල් වල රාජ්‍යාංශයේ ප්‍රධාන තීරණය ගන්න ගොඩනැගිලි ශේෂ්ත්‍රයේ මුදල් සම්බන්ධව තීරණය ගන්න පුද්ගලයන් බවට පත් වෙන ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයා. එතකොට එවැනි රටක රජයේ පවා වුම්ව රටේ දියුණුව සඳහා හෝ රටේ ප්‍රතිපත්ති සකස් කිරීම හෝ රටේ වැඩ කටයුතු වලට යොමු කරගන්න තැනක ඔවුන් යම්කිසි වෙන රටක සේවා දායකයෙක් ඒ රටට ගෙන්න ගන්නකොට ඒ රටේ මැදපිට දෙර රටවල තියෙන නීති රෙගුලාසිත දරන නිසා ඔවුන් ඉස්සෙල්ලම ඔවුන්ගේ පාස්පෝර්ට් එක නැත්තම් තමන් ගමන් බලපත්‍රයේ එම ආයතනයේ ඉස්සෙල්ලම පරිත්‍යාග කරන්න ඕන. ඔවුන් නිමාඩු අරගෙන ආපහු එන වෙලාවට තමයි ඒ පාස්පෝර්ට් එක ඔවුන්ට නැවත දෙන්නේ ලංකාවට එන්න. දැන් මේ අපේ රටේ වෙළඳ කිවිසුම් මන් දන්නා තරමින් මගේ පෞද්ගලික දැනුම අනුව අස්සම් කරන්නට යන සහ අස්සම් කරන ඒවැ ඒ කිසිදු ප්‍රතිපත්තිමය
සැලකිලිමත් භාවයක් නෑ. ඔවුන් කොහොමද මේ ක්‍රොස් බෝඩර් හරි වෙන යම් ආකාරයෙන් රට තුලට එන්නේ, කොහොමද ඒ ආපුද්ගලයා කොහොමද දත්ත සටහන් වෙන්නේ, එහෙම පුද්ගලෙක් ආවද නැද්දවත් කියන එක. මම පෞද්ගලිකව මමත් රාජකාරි කළා ලංකාවෙන් පිටත, සිංගප්පූරුව දකුණු ආසියාතික රටවල් වලින් ගත්තොත් ඩිවලොප් කියන වචනේ යූස් කළ හැකි රටක් විදියට තිබ්බ රටක. ඒ රටෙත් ඕනතරම් රටවල් වලින් වෘත්තිකයන් ඒ රටවල් වල සේවය සඳහා පැමිණෙනවා. නමුත් ඒ සේවය සඳහා පැමිණෙනකොට Tamanට පුළුවන් ඒ රටේ චෙක් කරලා බලන්න මොන වෘත්තීන් සඳහාද එහි මේ කාලය තුල රටේ අවස්ථාවක් සහ ඉල්ලුමක් තියෙනවා. ඒක රජයේ විසින් තමයි තීරණය කරන්නේ. රජය තීරණය කරනවා මේ මේ වෘත්තීන් වලට රටවල් වලින් වෘත්තිකයන් ආවට කමක් නැහැ. එහෙම නැතුව මේ හැම වෘත්තිකයකටම ඌට සහතිකයක් තිබ්බ පළියට ඒ රටට ගිහිල්ලා වෙන වෙන රාජකාරී කිරීමේ හැකියාවක් නැති තත්වයට, වෙන කෙනෙකුට ඒ සම්බන්ධව තර්ක නොකළ හැකි ආකාරයට ඒ රට විසින් හදලා තියෙනවා. ඒතකොට ඒ රටට පැමිණෙන පළවෙනි පුද්ගලයාට දෙන්නේ වර්ක් පර්මිට් එකක් නැත්නම් එම්ප්ලොයිමන්ට් පාස් එකක් දෙන්නේ. එහෙම සෑහෙන කාලයක් වැඩ කළා හැකියාවක් ඔහුගේ දැනුම රට තුලට ස්ථාපිත වුණාට පස්සේ තමයි ඔහුට ඒ රටේ නිදහසේ සේවය කිරීමට සුදුසුකම්ලාභියෙක් බවට පත් කරන්නේ, ක්වොලිෆයිඩ් පර්සන් කෙනෙක් බවට පත් කරන. ඒ නිසා ඒ සම්මත ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය මේ දේශපාලඥයෙක්ව අඳුරන ක්‍රම නිසාවත්, දේශපාලඥයෙක් සමග දේශපාලන පක්ෂයකට සහභාගී වුණා කියලාවත් ඔවුන්ට වැඩකරන්න එහෙම හැකියාවක් නැහැ. අපේ රට තනිකර දේශපාලනීකරණය වෙලා වෘත්තිකයන්ගේ වෘත්තික හැකියාවන් දැනුම පවා වෘත්තිකයන් විසින්ම සමහර අය නැති කරගෙන තියෙනවා. සමහර අය වෘත්තිකයන් විදියට නිශ්ශබ්දතාවයේ පෙනී සිටීමම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. රටේ මේ ප්‍රතිපත්ති සකස් නොකිරීම, මොකද ඔවුන්ට සමහර වෘත්තිකයන්ට ප්‍රතිපත්ති සකස් වුණොත් රට තුල විශාල ප්‍රශ්නයක් බවට පත් වෙන නිසා, ඒ නිසා අපි විසින්ම මේ දියුණුවන ලෝකයේ දියුණුවනවත් එක්ක යන්න අකමැති ගතියකුත් තියෙනවා. ඒක අපි දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කරනවත් එක්කම අපි අපේ රට තුල පවතින පරිපාලන ශාස්ත්‍රය තුලත් ඒ ආකාරයෙන්ම පවතිනවා. මම මොකද එහෙම යම්කිසි පරිපාලන ශාස්ත්‍රයට පවා යම්කිසි අභියෝගයක් ඉදිරිපත් කරන්න උත්සාහයක නියැලෙන්නේ, මෙතරම් ලෝකෙම පිළිගත් දකුණු ආසියාතික සියලුම රටවල් වලින් අපේ වෘත්තීය හදාරපු අය, එහෙම නැත්නම් ප්‍රමාණ සමීක්ෂකයන් බඳවා ගන්න වකවානුවක මේ රට තුල රාජ්‍ය ශාස්ත්‍රයට මොවුන්ගේ දායකත්වය, නැත්තම් අපි ගත්තොත් එහෙම accountant for the construction contracts කියන සබ්ජෙක්ට් එකට නිපුණ හැකියාවක් තියෙන පුද්ගලයන් ගත යුතුද කියන එක සියලුම රාජ්‍ය ශාස්ත්‍රයේ මිනිස්ට්‍රීස් වලින් අහලා යවපුවාම ඒ ආයතනවල ඉන්න ප්‍රධානීන් සහ ඒ වෘත්තියට කරන පුද්ගලයන්ගේ කැමැත්ත ඉතා අවම බව දන්වලා ඉවල තියෙනවා public administration එකට. ඒ කියන්නේ අපේ රට තුලත් එවැනි නව වෘත්තීන් වලට හැකියාවක් ඇති වෙන ආකාරයට පුද්ගලයෙක්ගේ ඒම පවා නවත්තන තත්ත්වයට පත් කළා තියෙනවා. මොකද ඔවුන්ට එවැනි පුද්ගලයෙක් ආවොත් ඔවුන්ගේ ඒ ස්ථානේ නැති වෙයි කියන බයක් සැකයක් ඇති වෙන නිසා. ඒ නිසා අපි කවුරුවත් ජාත්‍යන්තර වෙළඳ කිසුමක් හෝ රට තුල වෙළඳ කිසුමක් ඇති කරගද්දී ප්‍රතිපත්තියක් තියෙනවා නම් රටේ කිසි කෙනෙකුට බය බිය විය යුතුත් නැහැ. කිසි කෙනෙක් තව කෙනෙකුගේ වෘත්තියක අනන්‍යතාවය කෙලසෙන්නේක් නැහැ. ඉතින් ලෝකයක් දිනු වෙනකොට ඒ ලෝකයේ තුල යම්කිසි වෘත්තීන් හැදෙනවා. එතකොට අපේ රට තුල යම්කිසි වෘත්තියක් නැත්නම් වෙන රටවල් වල එවැනි වෘත්තීන් තියෙනවා නම් ඒ වෘත්තීන් ලංකාව තුලට ගෙන ඒම සම්බන්ධව අපේ කිසිදු විරුද්ධතාවයක් නැහැ. නමුත් ඊට ඉස්සෙල්ලා පළමු කොටම අපේ අඩුගානේ ස්ටැටිස්ටික්ස් නැත්නම් දත්ත සම්පාදන ආයතනයකින් එන්න ඕනේ මොන මොන වෘත්තිකයන් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද, මොන මොන වෘත්තිකයන් මේ රටට අවශ්‍යද, ඒ වෘත්තිකයන්ගේ දායකත්වය කොයි ආකාර රට තුළ ප්‍රචලිත වෙන්න ඕනද කියන ප්‍රතිපත්තිමය ස්ථාවරතාවයකින් තොරව කාටවත් යම්කිසි දොරක් අරිනවා නම් ඕනෑම කෙනෙකුට ඇවිල්ලා මේ බස් එකට නගින්න කියලා, එතකොට මේ බස් එකට අවශ්‍ය ප්‍රමාණයට වැඩිය සෙනගණක් ගහම සාමාන්‍යයෙන් අද රට තුළ පෞද්ගලික හෝ ලංගම් බස් රථයක යනවා වගේ තත්ත්වයක් ඇති වෙනවා අපේ සියලුම දෙනාට. ඉතින් රටේ තියෙන පළමුවෙන්ම මගේ යෝජනාවක් විදියට ඉදිරිපත් කරනවා, පළමුවෙන්ම කරන්න ඕනේ අපි මේ දත්ත ටික ඉස්සෙල්ලාම එකතු කරගෙන ඒ දත්ත සම්පාදනය වෙන ආයතනයක් ස්ථාපිත කරලා ඒ ආයතනය හරහා මොන මොන වෘත්තීන් හෝ මොන මොන සේවා සඳහාද අපිට දායකත්වය අවශ්‍ය, ඒ දායකත්වය අවශ්‍ය අනුව අපි අත්සන් කරන ඕනෑම ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකක් නැත්නම් වෙන යම් ගිවිසුමක් අත්සන් කරන්න ප්‍රථම
මොනවද කියන එක අඩුගානේ අවුරුදු දෙකෙන් දෙකට හෝ අවුරුදු පහෙන් පහට හෝ සම්මත ක්‍රමවේදයකට ඉදිරිපත් කළ යුතුයි. ඒකම ඔය ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධව අපි කතා කළා බොහෝ අවස්ථාවල ඔය එක්ටා ගිවිසුමත් සමගම, විශේෂයෙන්ම ඉන්දියාව අපි ඒක යූස් කළා යම් කිසි එක් විදිහට ඉන්දියාව සමග අස්සම් කරන ගිවිසුම සඳහා පමණක්. නමුත් ඔය දැනටත් අදටත් එක්ටා ගිවිසුම තිබුණා හෝ නොතිබුණා, මොකද මම දැනට සුමාන දෙකකට ප්‍රථම ඉන්දියාවේ පොඩි සංචාරයක නිරුණා වෙනයන් මගේ පෞද්ගලිකට උත්තර. එතෙන්දී අමු පුද්ගලෙක්, අපි මේ ලංකාවේ ඉන්න කවුරුත් දන්නේ නැහැ, ඒගොල්ලෝ මේ රටේ ඇති කරලා තියෙනවා ස්විස් චැලෙන්ජින් කියලා අලුත්ම ප්‍රොකියුමන්ට් සිස්ටම් එකක්. ස්විස් චැලෙන්ජින් සිස්ටම් එකට මේ කොළඹ දිස්ත්‍රික්කේ නැත්තම් බස්නාහිර පළාතේ තියෙන සියලුම ලයිට් ටික LED ලයිට් වලට කන්වර්ට් කරා. ඒකට සහභාගී වෙන්නේ ඉන්දියානු සමාගම් දෙකක් පමණයි මම දන්නා තරමේ. මම දන්නේ නැහැ කී දෙනෙක් සහභාගී වුණාද කියලා. මම ගිය සතියේ පත්තරෙත් දැක්කා එහෙම එකක් ඕපන් කළා කියලා. ඒ ස්විස් චැලෙන්ජින් කියන ප්‍රොකියුමන්ට් සිස්ටම් එක කොයි ආකාරයටද කියන එක මම දන්නේ නැහැ. ඒක ලෝකයේ පිළිගත්ත දෙයක් තමයි. ඔය අන්සොලිසිටඩ් බිට් කියන එකත් ලෝකයේ පිළිගත්තා. නමුත් නැවත අලුතෙන් පත්වෙච්ච රජේවල් කිව්වා ඒව නෑ, සම්පූර්ණ විනිවිදභාවයකින් යුතු ටෙන්ඩර් පටිපාටි තමයි අපි අනුගමනය කරන්න කියලා. බොහොම හොඳයි විනිවිදභාවය. නමුත් ලෝකයේ පිළිගන්නා ලද ටෙන්ඩර් ප්‍රතිපාට ක්‍රියාත්මක කිරීම ලෝකයේ දියුණු රටවල් සමග ගමන් කිරීමට අපිටත් හැකියාවක් ඇති වෙනවා. ඉතින් එවැනි ඒ ස්විස් චැලෙන්ජින් කියන එක ගැන මම එක්ස්ප්ලේන් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒක කාටවත් ඕන හොයලා බලන්න පුළුවන්. ඒවා මේ හොරර් රහසේ කියන එක සමහර වෙලාවට අපිට දැනෙනවා මෙච්චර මේ වෘත්තිකයන් ඉදදී ඇයි මේ හොරර් රහස් ගිවුසුම් හොරර් රහස් කියන්නේ හොරර් රහස් ටෙන්ඩර් ක්‍රමවේද අනුගමනය කරන්නේ කියලා. ඔවුන්ගේ මට හමුව පුද්ගලයා කිව්වා ඒ මමත් එතකොට තමයි දන්නේ. ඔවුන් කියනවා මේ දැනට අපේ රටේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ඒ පාදේශීය සභා පළාත් සභා ගෙවන සල්ලි ඒ රටේ ආයතනයට ගෙවන්න ඕන අවුරුදු පහ. ඒගොල්ලෝ මේ ලයිට් ටික ඔක්කොම LED වලට කන්වර්ට් කරලා දෙන්න. එතකොට කවුද මේකේ ලයිෆ් සයිකල් කොස්ටින් එකක් හදන්නේ? ඇයි ඒක අපිට ලෝන් එකක් අරගෙන එහෙමනම් කරන්න බැරි? මොනවා හරි මන් දන්නේ ඒවා කරලා තියෙනවද කියන එක මම චැලෙන්ජ් කරනවා නෙමේ. නමුත් රටක් තුල යම්කිසි වෙළඳ කිසුමක් හෝ යම්කිසි ව්‍යාපෘතියක් ආරම්භ කරද්දී ඒ සම්බන්ධ විද්වතුන්ගේ රටේ ඉන්න දේශීය විද්වතුන්ගේ සහ වෙන මේ රටේ විද්වතුන් වෙන රටවල් වල යම්කිසි දැනුමක් අබ්සෝබ් කරගෙන රටට ඇවිල්ලා ඉන්න වෙලාවක ඔවුන්ව යොදා ගැනීමේ හෝ ප්‍රතිපත්තිමය ක්‍රමවේදයක් අනුගමනය වෙනවා නම් ඒක තමයි විය යුත්තේ කියන එක මම පිළිගන්නවා. කියලා අච්චිලට්ගේ බබාලා හම්බෙනකොට බබාලා මේව කළේ මේ වියෝජී කෙනෙක් ආර මේ බැලුවේ නෑ, ඒ වැන්දබුවම් මා වගේ කෙනෙක් තමයි බැලුවේ. ඉතින් ඒ නිසා ඒ කාලේ ඉඳන්ම ඔය කොන්ටි සර්වෙන් කියන වෘත්තිය කරපු සමහර ඔය වෘත්තීමය හැකියාවක් අධ්‍යාපනිකව නැතත් පළපුරුද්ද අනුව හැකියාව තිබ්බ පිරිසක් තමයි කරගෙන ආවේ. ඔවුන්ගේම පිරිස අදටත් ඒ කර්තව්‍ය රට තුල රාජ්‍ය ශේෂ්ත්‍රය තුල කෙරෙනවා. නමුත් පෞද්ගලික ශේෂ්ත්‍රේ නම් ඉතා අවංකවම පිළි අරගෙන තියෙනවා. ඔවුන්ට හැකියාවට වැඩිය හොඳ හැකියාවක් මේ වෘත්තිකයන් සඳහා තියෙන නිසා ඔවුන් තමයි ඒක කරගෙන යන්නේ. ලංකාවේ තාම රාජ්‍ය ශේෂ්ත්‍රේ නම් ස්ථාපිත කරලා නැහැ. ඒක කරන්න දේශපාලඥයට අවස්ථාවේ තියෙනකොට පරිපාලන ශේෂ්ත්‍රයේ ආයත අවශ්‍යතාවය නැහැ. පරිපාලන ශේෂ්ත්‍රයේ ආයත අවශ්‍යතාවය තියෙනකොට දේශපාලඥයන්ට සමහර තහිතවත්කම් නෑදෑකම් සව වෙන යම් තම තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම අපහසු වනවාද කියන තර්කය දන්නේ නැහැ. මොකද්ද නිසා කෙසේ හෝ හැංගිච්ච අවස්ථාවක් නිසා බෙන්ඩක්ස් දිරන්නේ නැහැ.